ලංකාව වර්තමානය ක්‍රිකට්ටලින් වැටලා තියෙන ආගාධය දැක්කහම පසුගිය කාලේ අපිට මේ වගේ දේවල් අහන්න ලැබුණද කියලා පුදුම හිතෙන තරමට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් වෙනකොට ඇද වැටිලා කියලා ඉන්දියාවේ ක්‍රිකබස් වෙබ් අඩවියක මාවන් නත්පත්තු කියපු කතාවක් තමයි අපි අද ඔබට ක්‍රිකට් ලංකා තුළේ මේ වීඩියෝ වෙන් කියන්න සූදානම් වෙන්නේ. පිටින්ගෙන ප්‍රශ්න කණ්ඩායම ඇතුළේ තියෙන ප්‍රශ්න එවගේම පිටින්ගම් කණ්ඩායමට එන්න බලාගෙන ඉන්න අයගේ කෙරුවාවල් මේ වගේ දේවල් නිසා තමයි මේ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තත්ත්වය උදා වුණේ කියලා කියන මාවන් අතපත්තු කියලා තියෙනවා. මේ සියලු දෙනාගේ තියෙන්නේ එකිනෙකට වෙනස් වෙච්චි අරමුණු. ඒ නිසා එකිනෙකට වෙනස් වෙච්චි අරමුණු සමුදායක් තියෙද්දි මේක අරමුණක්වත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියන ගම තවත් විශේෂ කාරණයක් මතක් කරලා තිබුණා. ඒ තමයි පිරිසක් ඉන්නකොට අරමුණු විවිධ වෙන්න පුළුවන්. අරමුණු කොච්චර විවිධ වුණත් අපි හැමෝටම එක ඉලක්කයක් තියෙන්න ඕන. ඒ ඉලක්කය සමාන වෙන්න ඕන අපි යන්නේ කොතනටද, මොනවද කරන්නේ, අපේ ඊළඟ සැලසුම් මොනවද කියන එක සම්බන්ධව එක ඉලක්කයක ඉඳලා කටයුතු කරන්න ඕන සහ ඒ වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දෙන්න ඕන කියලා අතපත්තු තවදුරටත් ක්‍රිකබස් එක කියලා තිබුණා. ඒ වගේම අපේ ක්‍රිකට් මේ තත්ත්වයට වැටෙන්න බලපෑ ප්‍රධාන වචන දෙකක් කියලා කියන මාවන් අතපත්තු ඒ වචන දෙක විදිහට සඳහන් කරන්නේ සංක්‍රාන්ති සමය කියන වචන දෙක. ඇත්තටම සංක්‍රාන්ති සමය කියන වචනය අපි බොහෝ විට පාවිච්චි කළා වැඩි කියලා තමයි අතපත්තු කියන්නේ. මේ වචන දෙක භාවිත කරන එක අපි දැන් නවත්තන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි පුළුවන් නම් ක්‍රිකට් ශබ්ද කෝෂයෙන්ම මේ සංක්‍රාන්ති සමය අයින් කරලා දාන්න මකලා දාන්න ඕනේ කියලා තමයි අතපත්තු කියන්නේ. ඇත්තටම මේ සංක්‍රාන්ති සමය කියන එක භාවිත කිරීම අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට, ඒ වගේම ක්‍රිකට් බලධාරීන්ට විතරක් නෙවෙයි ක්‍රිකට් ලෝලීන්ට පවා අපේ කණ්ඩායම මෙවැනි තත්ත්වයකට වැටෙන්න බලපෑවා කියලා තමයි අතපත්තු තවදුරටත් කියලා තියෙන්නේ. කෙනෙකුට හිතන්න පුළුවන් සංගක්කාර මහේල වගේම ඩිල්සාන් එකපාරම අපේ කණ්ඩායමෙන් අයින් වීමත් එක්ක ඔවුන්ගේ විශිෂ්ට සේවාව අපේ කණ්ඩායමට අහිමි වෙනවා. ඒ විතරක් නෙවෙයි රංගන හේරතුත් අපේ කණ්ඩායමෙන් අයින් වෙනවා. ඉතින් මේ විදිහට ජේෂ්ඨ ක්‍රීඩකයෝ කණ්ඩායමෙන් අයින් වුණාට පස්සේ එතනදී අඩුව පුරවන්න අලුත් ක්‍රීඩකයෝ එන්න ඕන. ඒ විතරක් නෙවෙයි අපේ ක්‍රිකට් ශේත්‍රයේ ඒ ක්‍රීඩකයන් පිළිබඳ විශ්වාසය තහවුරු වෙන්න ඕන. මොවුන් ඔවුන්ගේ රාජකාරිය අපි කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් හරියට කරයි කියලා. ඒත් අපි පහුගිය කාලේ මාස 18ක කාලෙ බැලුවාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 30ක් විතර පිරිසක් මේ හිටි හැටියේම එනවා, ආයතන කණ්ඩායමෙන් යනවා. මේ විදිහට යාම ඒම අතරේ කිසිම ක්‍රීඩකෙක් කණ්ඩායමේ මොන විදිහට ස්ථාවර වෙනවද කියලා ක්‍රීඩකයන් තුලත් තරඟ වලට සම්බන්ධ වෙන තරඟ නරඹන ප්‍රේක්ෂකයා තුල කිසිම විශ්වාසයක් පහුගිය කාලේ ගොඩනැගුණේ නැහැ. මේ පසුගිය කාලේ ගත්තාම කණ්ඩායමෙන් කණ්ඩායමට, රටින් රටට, තරඟාවලියෙන් තරඟාවලියට අපේ කණ්ඩායම බොහෝ විට වෙනස්කම් වලට මුහුණ දුන්නා. අපි එක රටකට යද්දි දකින ප්‍රතිකරණ ලයිස්තුවේ නාමලේඛනය නෙමෙයි තවත් රටකට යද්දි දකින්නේ. මේක ප්‍රතිකරුවන්ට හොඳ තත්ත්වයක් නෙමෙයි. ඇත්තටම ප්‍රතිකරුවන් මේ ඉස්සරහා අවුල් යනවා. ප්‍රතිකරුවෝ විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයෝ පවා සියලු දෙනාම ක්‍රිකට් වලට සම්බන්ධ ආදරය කරන සියලු දෙනා මේ වගේ තත්ත්වයක් ඇතුළේ ඇත්තටම අවුල් වෙනවා. අපි උදාහරණයක් විදිහට කිව්වොත් ඔබ මට කියනවා මම තුන්වෙනි අංක තුනේ ප්‍රතිකරව විදිහට සුදුසුයි කියලා. ඊට පස්සේ අංක තුනේ ප්‍රතිකරව විදිහට මාස 3ක් විතර ක්‍රීඩා කළාට පස්සේ වෙනත් රටකට ක්‍රීඩා කරන්න ගියාම ඔබ මට කියනවා ඔබ අංක තුනේ ප්‍රතිකරව විදිහට දැන් සුදුසු නැහැ. ඔබ එතනින් අයින් වෙන්න ඕන කියලා. ඉතින් මේ தත්ත්වය පැහැදිලි කරන්නේ මොකක්ද? ඇත්තට මේ අවිනිශ්චිතභාවය අපේ රටේ ක්‍රිකට් වලට දැන් කිඳා බහැලා තියෙන්නේ. එකත් එක්ක ක්‍රීඩකින්ට තමන්ගේ ක්‍රීඩා කරන ස්ථාවරත්වය පිළිබඳ, තමන් ක්‍රීඩා කරන තැන පිළිබඳ හරි අවබෝධයක් නැහැ වගේම තමන්ට කණ්ඩායම තුල ඉන්න ලැබෙනවද කියන එක පිළිබඳ විශ්වාසයක් ඇති වෙලා නැහැ. ක්‍රීඩකින්ට විතරක් නෙමෙයි ක්‍රිකට් සම්බන්ධ සියලු දෙනාට මේ විශ්වාසය නැති වෙලා තියෙනවා. හැබැයි හොඳ සැලසුම් සහිතව ක්‍රීඩා කරන රටක් නම් ඒ රට ඇතුලේ ක්‍රීඩා කරන ක්‍රීඩක ලයිස්තුව ගත්තාම ඒ ආරම්භක ප්‍රතිකරුව කවුද, අංක තුනේ ප්‍රතිකරුව කවුද, මුලින් පන්දු යවන්නේ කවුද, මේව පිළිබඳ කණ්ඩායමට විතරක් නෙමෙයි ක්‍රිකට් නරඹන සියලු දෙනාට පවා ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඇත්තම කඩුළු දෙකක් ගියාට පස්සේ ඊළඟට එන ප්‍රතිකරුව කවුද කියලා ප්‍රේක්ෂකෙක් අහන්නේ නැහැ, ක්‍රීඩා ලෝලින් අහන්නේ නැහැ. මොකද උන් කණ්ඩායමේ ස්වභාවය පිළිබඳ දන්න නිසා හොඳ කණ්ඩායමක් පිළිබඳ හැමෝම දන්නවා ඊළඟ ප්‍රතිකරුව කවුද, ආරම්භක පන්දු යවන්න කවුද, මෙන්න මේ වගේ දේවල් ගැන. දැන් ඒ කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන, ඒ කියන්නේ අපි ශ්‍රී ලංකාවේ කාලේ කවුරු හරි කිව්වොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩලු දෙකක් දැවී ගිහිල්ලා තියෙන කියලා, එමින්කොට අනෙක් හැමෝම දන්නවා අරවින්ද ද සිල්වා ක්‍රීඩා පිටියේ රැඳී ඉන්නවා කියලා. ඒ වගේම ගන්න ඒක ගැන ආයි කිසිම කෙනෙකුට අහන්න දෙයක් නැහැ. ඒ වගේම ඉන්දියාවේ පන්දු යවන්නේ කඩුල්ලක් ලබාගෙන තියෙන ඒ පන්දු යවන්න දඟ පන්දු යවන්නේ කිව්වොත් ඒ අශ්වින් කියන බොහෝ දෙනා දන්නවා. හැබැයි මෑත කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නේ කඩුල්ලක් ගත්තොත් අපිට අහන්න වෙනවා කවුද, සඳ කැන්ද, එහෙම නැත්නම් වෙන කවුද? මේක තමයි තත්ත්වය. ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ බිඳ වැටීම ආරම්භ වෙන්නේ සංගකාරගේ සමුගැනීමෙන් පස්සේ කියලා කියන මාවල් අතපත්තු. 2015 ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සහ පාකිස්තාන තරගාවලි පරාජය වීමත් සමග මම කණ්ඩායමෙන් සමුගත්තා. ඒ සමුගත්ත කාලෙම තමයි කුමාර් සංගකාරත් කණ්ඩායමෙන් සමුගන්නේ. ඇත්තටම කුමාර් සංගකාර කණ්ඩායම
කණ්ඩායමේ නායකෙක් විදිහට කණ්ඩායමට ලොකු දෙයක් කරමින් සිටියා. හැබැයි සංඝකාර කණ්ඩායමෙන් ඉවත් වීමත් සමගම ඔහුගේ කාර්යභාරය ඔහුගේ සේවය කණ්ඩායමට අහිමි වීමත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට කඩා වැටෙන්න පටන් ගත්තා කියලා තමයි අතපත්තු වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ. මේ කඩා වැටීම පිටිපස්සේ විශාල පෙරසක් ඉන්නවා කියලා කියන අතපත්තු සඳහන් කරනවා. ක්‍රිකට් පරිපාලනය, එවැගේ මාධ්‍ය, ක්‍රිකට් ක්‍රීඩකයන් උනත් මේ සඳහා එක අරමුණක් ඇතුව කටයුතු කරන්න ඕනේ කියලා. ක්‍රිකට් පරිපාලනයේ කණ්ඩායම් දෙකක් ඇවිල්ලා එකපාරට එක් කණ්ඩායමක් එක් දෙයක් තව කණ්ඩායමක් තව දෙයක් කියනවා. ඒ වගේම තේරීම් කමිටු දෙකක් ඇවිල්ලා එක් තේරීම් කමිටුවක් එක කණ්ඩායමක් තෝරද්දී තවත් තේරීම් කමිටුවක් වෙනත් කණ්ඩායමක් තෝරනවා. ඉතින් මෙහෙම තත්ත්වයක් ඇතුලේ කොහොමද ක්‍රිකට් කණ්ඩායමක් ස්ථාවරත්වයෙන් ජයග්‍රහණ සීමාවකට ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන මාවන් අතපත්තු ක්‍රික් බස් එක ප්‍රශ්න කරලා තිබුණා. අපි උදාහරණයක් විදිහට ගමු චාමික කරුණාරත්න. චාමික කරුණාරත්න ඇත්තටම ටෙස්ට් තරගාවලියකට සූදානම්ින් සිටියද? මගේ ප්‍රශ්නේ ඒකයි. එයා පළමු ඕවරේදී කඩුලක් ගත්තා තමයි. ඒ වගේම එයාට ලකුණු 50ක් ගන්නත් පුළුවන්. හැබැයි ඒ වුණාට එකෙන් කියවෙනවද එයා මේ තරගාවලියකට සූදානම්ින් සිටියා කියලා? ඒක හරියට කණා පල්ලමක් වගේ දෙයක්. ඇත්තටම චාමික කරුණාරත්න ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන්වත් හරියට පුහුණුවීම් කරලා තිබුණද? ඇත්තටම ඕස්ට්‍රේලියාවට ඇවිත් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරනවා කියලා චාමිකගේ හීනකවත් තිබුණේ නැහැ. ඔය විදිහට කිසිම සැලැස්මක් නැතුව වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ කටයුතු සිද්ධ වෙන්නේ. කිසිම සැලැස්මක් නැතුව හැමදේම හරියයි කියලා හිතන් ඉන්නවා. ඒත් ඒ කිසි දෙයක් ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ තමයි අතපත්තුගේ අදහස. ඔයාගේ අදහස අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගොල්ලොත් හිතනවද කුමාර් සංගක්කාරගේ සමුගැනීමත් එක්ක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් මේ විදිහට ආපස්සට යන්න පටන් ගත්තේ කියලා. ඉතින් මෙන් වීඩියෝ දිනපතා බලන්න තාමත් ඔබ ක්‍රිකට් ලංකා අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න, ක්‍රිකට් වලට කැමති යාළුවෙකුට බලන්න, මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ අලුත්ම දේ නැවුම් ආශ්වාදනීය ස්වරූපයකින් ඔබට ගෙන්න තවත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා වෙතින් ඔයාලට සුබ දවසක්.